අපේ වීසා ටික දෙකම කරනවා. ආ. ඕනම රටකට. ආ. වීසා. හා. ගොඩක් කට්ටියට සංචාරක වීසා, බිස්නස් එහෙම වීසා. මට තිස්සරට ඕන වෙනවා. ඔව්. මමත් මේ රටවල් කීපයක් යන්න ඉඳන් ඉන්නවා. ඔව්. හරි. ඒ වගේ වීසා එකක් ගහ ගන්න. ඒතකොට එහෙම වීසා ගන්න පුළුවන් අපේ. ඉතින් අපි දැන් මැලේසියා ටුව එකක් ළඟදීම පටන් ගන්න ඉන්නවා. හරිද? තායිලන්ඩ් ටුවර් එකක් පටන් ගන්න ඉන්නවා, ඩුබායි පටන් ගන්න ඉන්නවා. ඒක වෙනස්ම ටුවර් එකක්. ඒ කියන්නේ මම සිංගප්පූරු ගියා වගේ මම එක්කන් යන අපි එක්කන් ගිහිල්ලා ඒ වගේ මේ හොඳ ප්ලෑන් එකක් ඇතුව. ඉතින් හැබැයි මේ ඈත කෙනෙක් හිතන්නේ නුවරඑළිය කෙනෙක් වුණත් කෝල් එකක් දීලා බලන්න. මේ අපි මේ කියන්නේ මොකද්ද? රයිට් ලහිර වෙනුවෙන් සාස්ත්‍රවල් එකෙන් යම්කිසි මොනවාද ඩිස්කවුන්ට් එකක් දෙයිද? ක්ලෝසින් ටයිම් එකක් දැන් ආයතන වල තියෙනවනේ හවස 6 මාට වහනවා කියලා. හදිස්සිය මාකර වෙලා මට රෑ 11ට හරි 10ට හරි මොකක් හරි ඒක කලෙක්ට් කරගන්න අවශ්‍යතාවයක් වුණොත් එහෙම පුළුවන්ද? කිසි කොහොමද මගේ යාළුවනේ, හැමෝටම සුබ දවසක්. හැමෝටම ඉතින් ජය වෙන්න ඕන. අද මං ආව ඔයාලට ප්‍රයෝජනවත් ආයතනයක් හඳුන්වලා දෙන්න. ඒ කියන්නේ ගොඩක් අයට ප්‍රයෝජනවත් ආයතනයක්. එයා ටිකට් වීසා. එතකොට අපි හොලිඩේ එකකට පිටරටකට යද්දී හොටෙල් බුකින්ස් ඔය වගේ අපි බලමු මොනවද මේ ආයතනය කරන්න කියලා. ඉතින් මගේ ආදරණීය හිතවතෙක්ගේ තැනක්. ගුඩ් මෝර්නින්. ආයුබෝවන් ගුඩ් මෝර්නින්. පහුවෙලා ඉතින් කොහොමද ආවාල තැන බලන්න ලස්සනයි. මේ මොනාද සාස් ට්‍රැවල්ස්? හරි, සාස් ට්‍රැවල්ස් එකේ තමා මං ඉන්නේ. මොනාද අපි බලමු සාස් ට්‍රැවල් එකේ අයිඩියාත් එක ටිකක් කතා කරමු. ඉතින් කියන්න ඔයාලගේ වෙන මේ සේවාවල් ටිකටින් පැත්තෙන් කොහොමද? අපේ වීසා ටිකට් දෙකම කරනවා. ඕනම රටකට. රයිට්, නියමයි. මේ එතකොට මේ ආයතනේ ඇරලා තියෙන වෙලාවල් දවස් එහෙම කිව්වොත් සතියේ දින 7ම නැහැ. සෞදෙන්දල සෙනසුරා දිනකන් ඇරලා තියෙනවා. ඉරිදට ගොඩක් වෙලාවට වරුවක් වගේ ඇරිනවා. උදේ 9 මාර ඉඳලා හවස 6 මාර වෙනකන් ඇරලා තියෙනවා. රයිට්. එතකොට ඒ වගේ තියදී ඔයාලගේ එයා ටිකට් ඕනම රටකට සහ විසිට් වීසා ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. රයිට්. ඔන්න සාස් ට්‍රැවල් නම මතක තියාගන්න. තියෙන්නේ කොච්චිකඩේ. කොච්චිකඩේ මං හරියටම තියෙන දැන කියන්න. මේ කොළඹ කොච්චිකඩේ නෙමේ, මීගමුව කොච්චිකඩේ. මේ මල්ලි ඉන්නවනේ ඇතුලේ. රයිට්. මං ඇතුලට යන්න. මේ ඉතින් ආදරණීය යුවලක් කරන්නේ මේක. දෙන්න එකතු වෙලා කොහොමදලේ? ජය වේවා. ඉතින් මේ ඉතින් ඔයාලගේ ආයතනය ගැන අපි කතා කරන්න ආවා. ඉතින් මේ මගේ channel එක බලන ආදරණීය හිතවතෙක් ළඟපාත ඉන්නේ සාස් ට්‍රැවල්. ඉතින් මුලින්ම විශ් කරනවාගේ ව්‍යාපාරයට හරි ලස්සනයි ආ. පොඩක් අපි තැන බලලා ඉන්න. මේ සාමාන්‍ය මේ මොනවාද මෙතන ඇතුළේදී මට එකපාරටම මේ මගේ මේ ෆොටෝ මෙතඩ් ඔෆිස් මං කරද්දී මේ වගේ වයිට් කලර් එක තමයි ගියේ ඇතුළේදී. ඉතින් මට මතක් වුණා මගේ ඔෆිස් එක මං තියන් හිටපු හැටි. හරි පිළිවෙලයි. මුලින්ම ආයතනයේ චුට්ටක් බලලා ඉමු. මේ හරි ලස්සනයි තැන. හරිද? ඒක මේ කියන්න ඕන ඇතුළට ගියාම දැක්ක හරි ලස්සනයි. පිළිවෙලට තියන් ඉන්නවා. මේ අදහසක් ගන්න මේ දැන් මගේ channel එක බලන يعني ව්‍යාපාර කරන අය ඉන්නවනේ. ආයතනයක් ඇත්තටම මෙතන ඇතුළෙද්දි මේ ප්‍රියජනක වෙන්න ඕන. හරිද? මෙහෙම ඇතුළෙද්දි හරි පිළිවෙලට තියන් ඉන්නවා. රයිට්. කලර් කම්බිනේෂන් එක වයිට් ඇන් රෙඩ් ගිහිල්ලා තියෙනවා. එතකොට මෙතන තව separate area එකක්. අතන front එක. ඒ පැත්ත මෙතන MD ඉන්නේ මෙතන තමයි. wall එක ලස්සනයි. රයිට්. නියමයි. හරි. මට මේ හිතට ඇල්ලුවා ඇතුළුන හැටි ලස්සනයි. මේ රයිට්. ඉතින් අපි කතා කරමු. අතන මෙහෙමයි. ඉතින් සාමාන්‍ය කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන දෙයක් අපි ඒ දේ ගැන කතා කරනවා. එයා ටිකට් කියන්නේ ඇත්තටම ඉතින් ගොඩාක් අය ප්‍රයෝජනවත් වෙන දෙයක්. විශේෂයෙන් මේ කොච්චිකඩේ මීගමෝ වෙන්නප්ප මෙයාවට ආය පොඩ්ඩක් ටුවර් යනවත් වැඩි පොඩ්ඩක් මේ ජොබ් කරන්න ඉතින් පිටරට ඒක නිසා මේ වගේ දෙයක් ඇත්තටම ට්‍රැවල් කරන්න ගොඩක් කට්ටිය යනවා. යනවානේ. බිස්නස් වැඩවලට යනවා. ඔව්. අපිට ආයතනය ගැන සහ ඔයගේ වෙන සේවාවල් ටිකක් කියන්නකෝ. ඔව්. ඉතින් මුලින්ම මේ මල්ලිගේ නම මම සදීප උදාරක තිසේරා. රයිට්. අර ඇතුළේ දින්නේ වයිෆ් නේ. රයිට්. වයිෆ් ගේ නම මම ඇහුවෙත් හංසනී මදුවන්තික. රයිට්. දෙන්න එකතු වෙලා මේ ආයතනය කරනවා. අම්මයි තාත්තයිගේ පිටින් ඉතින් දැන් අපි දෙන්න ටොපික්ස් එකක් කරලා දීලා. ඉතින් ඒ පිටින් අපි එක කන්ටිනියු කරගෙන යනවා. නියම. හරි. අපි මේ ආයතනෙන් වෙන සේවාවල් සහ ඔයාලගෙන් අපිට ගන්න පුළුවන් මේ බලන අයට ගන්න පුළුවන් ප්‍රයෝජනෙ කියන්නේ. ඉතින් ලයිරෝ ඉස්සෙල්ලාම ඇත්තටම ඔයාලට ගොඩක් ස්තුති කරනවා. ඉතින්
යෝජනා කරලා ආවට හරි මේ ඉතින් සාස්ත්‍රවල සාස්ත්‍රවල අප ආයතනයෙන් පාරිභෝගිකයන්ට ගන්න පුළුවන් සේවාවන් තමයි ගුවන් ටිකට්පත් හරි ගුවන් ටිකට්පත් ගන්න පුළුවන් ඕනම රටකට සිට ඕනම රටක සිට ලංකාවට ගන්න පුළුවන් නියමයි මට අහන්න මේ බැරි වෙච්ච දෙයක් හරි ඒ කියන්නේ පිටරටක ඉනන් එනගෙනට වලින් ගන්න පුළුවන් එමත් ගන්න පුළුවන් හරි ඒ සේවාවන් තියෙනවා තව ඒතකොට වීසා ගොඩක් කට්ටියට සංචාරක වීසා බිස්නස් එහෙම වීසා මට තිස්සරට ඕන වෙනවා මමත් මේ රටවල් කීපයක් යන ඉඳන් ඉන්නවා හරි ඒ වගේ වීසා එකක් ගහ ගන්න ඒතකොට එහෙම වීසා ගන්න පුළුවන් අපේ රයිට් මෙහෙමයි දැන් මේ ට්‍රැවල් කරන්න ඉන්න අය පොඩි දැනුවත් කිරීමක් කරනනම් සාමාන්‍යයෙන් ඔන්න රයිවල් රටවල් ටිකක් අඩුයි ඔය සිංගප්පූරු වගේ ඔන්න රයිවල් මම හිතන්නේ ඉන්දියාව තායිලන්ඩ් මැලේසියා ගොඩාක් රටවල් වලට අපි වීසා එකක් ගහන් යනවා නේ ඩුබායි ඔව් මන්නේ අන්නේ එහෙම යද්දි දැන් ඔයාලා මේ විසිට් එකකට යද්දි බාලි ඉන්දුනීෂියා කොහේ ගියත් මේ මෝල්ඩිව්ස් වීසා උනානේ රයිට් ඒ වගේ දෙයකට මෙන්න ඉතින් ඇවිල්ලා කතා කරගන්න පුළුවන් සාස් ට්‍රැවල් එක කොහොමද අපේ වීසා එක එතකොටම ටිකටින් පැත්තත් කරගන්න පුළුවන් ඒ වගේම පිටරට ඉඳන් ලංකාවට එන කෙනෙක්ට හදිසි ඔයාලට ලංකාවට එන්න තීරණය කරොත් එහෙම ටිකක් කම්පයර් කරලා බලන්න මම මේ සදීපගේ නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් කෝල් එකක් දීලා ඉතින් අපේ කෙනෙක් ආ පොඩි උදව්වක් වශයෙන් බලන්න මේ කම්පයර් කරලා බලන්න ඒ කියන්නේ එකපාරටම ටිකට්ස් ගන්න කියනවා නේ මම කෝල් එකක් දීලා බලන්න මේ අනික දැන් මේ අවට ඉන්නවනම් මේ කොච්චි කඩේ අවට ඉන්නවනම් මගේ channel එක බලන අය මේ මන් තියෙන තැන පෙන්වන්නම් එළියට ගිහිල්ලා ටවුන් එකෙම තියෙන කමර්ෂල් බැංක් එකේ කිට්ටුවම එතකොට මේ SaaS travel එකට ඇවිල්ලා ලහිරු කිව්වේ මොකද්ද මේ ආයතනයේ කොහොමද වගේ මේ කටයුතු කරනවා චුට්ටක් ඇවිල්ලා බලන්න අපි නිකන් යෝජනාවක් විතරයි මේ හරි ඒ වගේම මේ මට තව දෙයක් අහන්න ඕන දැන් අපි පිටරට ඉඳන් මේ කෙනෙක් වාගේ ටිකටින් බුක් කරගන්නවා කියමුකෝ ඒක එතකොට ඔන්ලයින් හරහා ඔන්ලයින් තමයි එතකොට එයාගේ WhatsApp නම්බර් එකට හරි එයාගේ email එකට එතකොට වැඩේ PDF එක යනවා payment එක කරා ඔව් දැන් කොහොමද ටිකට් එක එහෙමනේ වෙන්නේ PDF එකෙන් right එතකොට මේ මං හිතන්නේ මේක වල කරනවා ඇති මං අහන ප්‍රශ්නේ දැන් ලංකාවේ කෙනෙක්ට දැන් මේ ආයතනයේ තියෙන මීගම කොච්චි කඩේ එතකොට සාමාන්‍යයෙන් අපිට හිතන්නකෝ ඈත කෙනෙක් මීටර් කිලෝමීටර 20ක් 30ක් විතර ඈත කෙනෙක්ට මේ එන්න අපහසුතාවයක් තියෙනවා දැන් හිතන්නකෝ වැඩි ඈතක් ඕනේ නැහැ මෙතනින් එහා වෙන්න අපුවේ කෙනෙක් එයාටත් එන්න අපහසුතාවයක් තියෙනවා මේක මේ ෆෝන් එක මාර්ගෙන් කරගන්න පුළුවන්ද පුළුවන් අයියේ ඈ අපි සම්බන්ධ කරලා එතකොට එයාගේ විස්තර අපි දැනගෙන කියන්නේ යාට මොකද්ද අපි වෙන්න ඕන අවශ්‍යතාවය දැනගෙන එතකොට ඒ අවශ්‍යතාවය එක හිතන්න උදාහරණ වශයෙන් උ ටිකට් එකක් කියලා ටිකට් එකක් එයා ඉන්න මේ රටේ ලංකාවේ සිට මේ රටේ ඒ අදාළ ඩීටේල්ස් අපි අයෙන් අරගෙන ඒ ටිකට් එක අපි චෙක් කරලා එයාගේ WhatsApp අංකයට ඒ සියලුම විස්තර ටික විස්තර දානවා ඊට පස්සේ එයා කැමති නම් එතනින් එහා කන්ටිනියු කරන්න ඊට පස්සේ account number එකකට සල්ලි දාලා ඒ වගේ money transfer එකක් කරා ටිකට් එක එයාගේ අතට ලැබෙන සලස්සනවා එයා එතන account number එක තියෙන account එකේ තියෙන ඒකම සල්ලි deposit කරලා එතකොට එයාට ටිකට් එක ලැබෙන සලස්සන්න පුළුවන් පුළුවන් ආ right ගෙදර ඉඳන්ම ටිකට් ගන්න කෝල් එකකින් විශ්වාසවන්ත තැනකින් ඔන්න හඳුන්වලා දෙන්නේ ඇත්තටම මේ මේ මොනවාද අතන ගහලා දෙනවා 100% ට්‍රස්ටඩ් කියලා මට 100% ට්‍රස්ටඩ් හින්දා තමයි ආවේ ඒකත් කියන්න ඕන හරිද මේ අපි කතා කරලා මම ඇවිල්ලා චුට්ටක් ඒ ගැන කතා කරලා වගකීමකින් කියන්නේ ඉතින් ඒක නිසා මට හිතුණා අපේ ළඟ තැනක් මටත් ඉස්සරහට ගොඩක් ප්‍රයෝජනවත් වෙන තැනක් ඒ වගේම අපි පොඩි ඩිස්කෂන්ස් ටිකක් යනවා ඉස්සරහට අපි ප්ලෑන් එක කියන්නම් මේ දැන් ඔයාලා මම දන්නවා මම සිංගප්පූරු ට්‍රැවල් එහෙම ටිකක් කරා ඉතින් ඉස්සරහට දැන් ගොඩක් අයිල්ලෝ මල්ලි මගෙන් ඔය තායිලන්ඩ් මැලේසියා හැමෝම ට්‍රැවල් ටිකක් ඉල්ලලා තියෙනවා ඉතින් අපි පොඩි යෝජනාවක් දැනට යනවා මේ අපි SaaS එක එකතු වෙලා SaaS ට්‍රැවල් එක එකතු වෙලා මම ඒක ඉදිරියට කරනවා කියලා ඒක අපි ඉදිරියට කියන්න තාම ඒක දෙවෙනි ස්ටෙප් එකේ දෙවෙනි ස්ටේජ් එකේ තියෙන්නේ අද මම දැනුවත් කරමුනේ ඒක ඔව් දැනුවත් කරමු මොකද මේ මගේ දැන් තමයි සිංගප්පූරු යන නිසා නිතරම මැලේසියා හැම ගොඩක් ඇවිල්ලුවා ඉතින් අපි දැන් මැලේසියා ටුව එක ළඟදීම පටන් ගන්න ඉන්නවා හරිද තායිලන්ඩ් ටුව එක පටන් ගන්න ඉන්නවා ඩුබායි පටන් ගන්න ඉන්නවා ඒක වෙනස්ම ටුවර් එකක් ඒ කියන්නේ මම සිංගප්පූරු ගියා වගේ මම එක්කන් යන අපි එක්කන් ගිහිල්ලා ඒ වගේ මේ හොඳ ප්ලෑන් එකක් ඇතුව ඉතින් එහෙම වෙද්දි ඉදිරියට ඉතින් මේ ආයතනය මම තෝරගන්න මට්ටමක ඉන්නවා රයිට් එතකොට මල්ලි ඒ වගේම මේ මොනවාද දැන් ඔයාලගේ ආයතනයට එන අයට දැන් හිතන්නකෝ දැන් ඔයාලා ඇරලා තියෙන්නේ උදේ 9 ඉඳන් හවස 6 අමාරු තරමක ඇරලා තියෙනවා දැන් සමහර අයට දැන් හිතන්නකෝ දැන් ටිකට් එකක් නම් ඔන්ලයින් මේ WhatsApp හරහා ඔයාලට දාගන්න පුළුවන් හදිසියෙන් දැන් මම ඔයාලට බාර දෙනවා මැලේසියා යන්න પાස්පෝට් එක බාර දෙනවා වීසා එක ගහන්න එතකොට දැන්
closing time එකත් දැන් ආයතන වල තියෙනවනේ හවස 6 මාට වහනවා කියලා හදිස්සියේ මාක් කර වෙලා මට 11ට හරි 10ට හරි මොකක් හරි ඒක කලෙක් කරගන්න අවශ්‍යතාවයක් වුණොත් එහෙම පුළුවන්ද කිසි ප්‍රශ්නයක් නැහැ අයියේ ඒ කියන්නේ පැය 24ටම ඒ කියන්නේ මගේ පොත් කියලා මේ ආයතනයේ නම්බරේ තියෙනවා ඒක අමතලා ඒ කියන්නේ කිසියම් හෝ තොරතුරක් දැනගන්න මේ කැමති කෙනෙක් ඉන්නවනේ නැත්තම් සමහර කට්ටිය ඉන්නවයි ඇත්තටම දැන් හිතන්නකෝ දැන් සාමාන්‍ය එයා ෆික්ස් ඩේට් එකක් දාගෙන විදේශ රටක ඉන්න කෙනෙක් රටයන් ඉන්න එක්කනේ එයා ටිකට් එකක් දාගෙන තියෙනවා හරිද නමුත් එයාට ඊට කලින් යන්න ඕන නමුත් බලද්දී රෑ 12යි උඩ වෙලා يعني ගොඩක් ආයතන ඒ කියන්නේ ලංකාවේ වහන කියන්නේ ගොඩක් වහනවලින් අවශ්‍යතාවය තියෙනවා ඉතින් ඒක කිසි ගැටලුවක් කරගන්න දෙයක් නෑ අයියේ පැය 24ම සේවාව තියෙනවා ඉතින් ඒ සම්බන්ධ මේ කෝල් එකක් හරි එක්ක WhatsApp message එකක් හරි මේ දාලා ඒ ගැන විස්තර දැනගෙන එහා කරගන්න ඕන රයිට් ඉතින් ඒ ඒ ඒ පණිවිඩයේ වගකීමකින් අපි කියන්නේ මොකද මම ඊට ඉස්සෙල්ලා මල්ලිත් එක පොඩක් සාකච්ඡා කරා මේ දැන් පැය 24ම ෆෝන් ආන්සර් කරන එක හරි දැන් ගොඩක් ආයතන වල ඒක ඇති පැය 24ම ෆෝන් එක ආන්සර් කරන හැබැයි ඒට විතරක් නෙමෙයි මොනවා හරි කලෙක් කරගන්න මේ මොකද සදීපගේම ආයතනය මේක මේ ඒක නිසා එයා රිජුම වලත් එක්ක සම්බන්ධ වෙනවා මොකද මේ මටත් ඔහොම වැඩ වෙලා තියෙනවා ඉස්සර ටුවර් එහෙම ගිහම අපි රෑට හදිසියට කෝල් එකක් අරගෙන ඩේට් චේන්ජ් කරන්න ගියදී අපේ ෆෝන් ආන්සර් කරලත් නැති ආයතන තියෙනවා මොකද වැඩ කරන කෙනාගේ නම්බර් එක අපිට දෙන්නේ යාළුවෝ ඔෆිස් නම්බර්ස් පාවිච්චි කරන්නේ වැඩ කරලා ඉවරනට පස්සේ කියන්නේ රෑට එන් පස්සේ යාළුවෝ ආන්සර් කරන්න ඉතින් ඒක සාමාන්‍යයි ඉතින් එහෙම වැරද්දක් කියන්න බෑ නමුත් දැන් ඊට වඩා වෙනස් මොකද අද අපි රට ගිහිල්ලා හදිසියේ එක පාටම එන්න වෙනවා මේ වගේ ප්‍රශ්න තියෙනවා ඉතින් එහෙම වුණාම ඔන්න සදීපව බැඳිලා හිටිනවා මේ ආයතනේ හරි අරලා මොන හරි ඩොකියුමන්ට් එකක් වලට ගන්න ඕනවත් මොකද මේ මේ කොච්චි කඩේ තියෙන්නේ ඉතින් සදීපත් මේ කිට්ටුම පදිංචිලා ඉන්නේ ඒක නිසා ආයතනේ සදීපගේ යාගේ වයිෆ්ගේ දෙන්න එකතු වෙලා කරන්නේ අම්මයි තාත්තයි ඉතින් මග පෙන්නලා තියෙනවා මේ ආයතනේ කරන් යන්න එන්න එහෙම දැනක් රයිට් එතකොට මේ ඒක ඉතින් මං හිතන්නේ මගේ ආදරණීයන්ට පැහැදිලි ඇති මේ පැවිසි අතරම සර්විස් එක කියන්නේ මොකක්ද කියන එක මං තේරුම් කරලා දෙන්න පැවිසි අතර සර්විස් එක කියන්නේ ඕන වෙලාවක බැඳලා ඉන්නවා මේ ආයතනයට ඇවිල්ලා ඕන දෙයක් මේ ලබා ගන්න සහ ලබා දෙන්න ඕන ඩොකියුමන්ට් එකක වැඩක් කරන්න අනිවාර්යයෙන්මයි ඒ ගැන වකිමින් කියන්නේ දැන් ප්‍රශ්නේ තමයි මිල ගණන් හරි අපි ඒකත් අහලා බලමු මොකද ටිකට්ස් එක එක තැන්වල එක එක ගණන් ඉතින් අපි සදීපෙන් අහමු ZAS travel එකෙන් කොහොමද ඔයාලට සාධාරණ මුදලකට ටිකට් එකක් ඔයාලා ගැතර හම්බ වෙනවද කියලා සදීප මට කියන්නකෝ ටිකට් එකක් ගද්දි කොහොමද ඔයාලා අපිට ඒක අලෙවි කරන්නේ ඔයා සාධාරණව ලාභයට අපිට ගන්න පුළුවන්ද ඔය ඇත්තටම මේ ආයතනය ඇත්තටම ඕපන් කරේ December 22 මාසයක් ඇත්තටම ලොකු ආයතනයක් නෙමෙයි මේක ඉතින් අපි නෑ ඒක ලස්සනයි ඒක පටන් ගත්ත ඉතින් ඒක ඇත්තමයි අපි ළඟට එන පාරිභෝගිකයන්ට අපි බලාපොරොත්තු වෙන්නේ මොකුත් නෙමෙයි ඔවුන්ටත් සාධාරණයක් කියලා අපිටත් සාධාරණයක් කියලා අන්න ඒ විදිහට අපෙන් සර්විස් එකක් ඒගොල්ලන් ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මෙහෙම ඕගොල්ලෝ ඒ කියන්නේ මගනොත් ටික ඒ කියන්නේ අහලා බලන්න වෙනත් තව ආයතන තියෙනවනේ එහෙම කැමති කෙනෙක් ඉන්නවනේ ඒ ආයතනත් එක්කත් සම්බන්ධ වෙලා ඒ ටිකට් ප්‍රයිස් එකත් කන්සිඩර් කරලා එතකොට බලන්න මං අර කිසිම ඒ කියන්නේ බල කිරීමක් නැහැ මගෙන් එහෙම ගන්න කියලා ඉතින් අහලා බලන්න ටිකට් ප්‍රයිස් එකෙන් මගේ අඩු නම් එතකොට මගෙන් ටිකට් ඕකේ කරගන්න පුළුවන් අඩු නැත්නම් ඒ කියන්නේ අඩු කියන්නේ මෙහෙමයි ඕකේ අඩු කතන්දරේ තියෙනවා මෙහෙම දැන් අපි මීගමනේ ඉන්නේ සමහරලාට හිතන්නකෝ කොළඹ හරි කොහේ හරි කොල්ලු පිටිය හරි කොහේ හරි ආයතනයක රුපියල් 500ක් විතර අඩුයි කියලා නමුත් මං නිගම් වල ඉඳන් එතනට කියලා කලෙක් කරන් එද්දී මට ඊට වඩා වියදමක් යනවා එහෙම තියෙනවා ඉතින් ඒක නිසා අර අඩුවේ ගියදී තමන් ඉන්න පැත්තයි ඔයාගේ පහසුව දැන් සමහරලාට දැන් වෙන ආයතනයකින් එතනටම ගිහිල්ලා ගන්න ඕන හැබැයි ඔයා ඔන්ලයින් ඔක්කොම කරලා දෙනවා ඔන්න ඔය වගේ කම්පෙයා කරලා බලන්න නේ ඔව් ඒක තමයි ඉතින් ඒ සම්බන්ධයෙන් සලකා බලන්න ඉතින් ඔව් කට්ටියට ඉතින් සාමාන්‍ය මිලකටයි අඩු මිලකට නෙවෙයි සාමාන්‍ය මිලකට ඒ කියන්නේ ගන්න පාරිභෝගිකයටත් අපෙන් සේවාවක් කියන්නේ සාමාන්‍ය වෙලා අපිට සාමාන්‍යයක් කියලා අන්න එහෙම සේවාවක් තමයි අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ ඉතින් ඒක රයිට් නියමයි රයිට් ඉතින් පැහැදිලි ඒ ටික ඒ වගේම මේ දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය ආසයින් පිටරටවල ටුවර් කරන්න මමත් පටන් ගන්න තියෙන්නේ හරිද මේ ඩිසెంబර් මන්ත් එකේ මල්ලි මේ ටිකට්ස් එහෙම ගොඩක් ගණන් ගියා එකපාරට ගණන් ගියා ඒ කියන්නේ ඒ ගණන් ගිය පාර පොඩ්ඩක් අඩු වුණේ ඒ කියන්නේ ජනවාරි මැදක් වගේ දැන් ආපහු ටිකක් පොඩ්ඩක් අඩු වෙලා නේ ඔව් අඩු වෙලා තියෙනවා දැන් ආපහු ටිකක් වැඩි වෙන්න යනවා ඒ කියන්නේ කියන්නේ පවතින තත්ත්වෙත් එක්ක කොහොමද කියලා සමහරක් කාලකට අද තියෙන රේට් එක නෙමෙයි තව ඒ කියන්නේ දැන් තියෙන රේට් එක නෙමෙයි තව පැයකින් තියෙන්නේ ඔව් මමත් වෙලාවල් තියෙනවා මම මගේ ටුවර් එකේ වෙලාවෙදී මම ගොඩක් කළාද ටිකට් එක මේ
ගණන් කියන්නේ ඒ වෙලේ බලලා වුණා. ඉතින් මේ මෙහෙමයි දැන් මමත් ලංකාව පුරා සහ තව රටවල් ට්‍රැවල් කරන්න ආසාවෙන් ඉන්න කෙනානේ. එතකොට මොනවාද දැන් ඔයාලා කැමති නම් එහෙම පිට රටකට සංචාරයකට යන්න ඒ වගේ දේවල් plan කරන්න organize කරන්න මට්ටමේ තමයි SaaS travel ඉන්නේ. අපි ඒ ගැන සදීපගෙන් අහලා බලමු. සදීප කොහොමද දැන් අපේ plan එක ඉස්සරහට? ඇත්තටම මෙහෙම කියන්නම් දැන් ලංකාවේ අය ඉන්නවා මිනිස්සු කියන්නේ ගිහිලා ලෝකෙ විඳින්න කැමති. නමුත් ඔවුන්ට මේ යන්න මඟ පෙන්වන්න කවුරුත් නැහැ හරියට. ඉතින් සමහර tours තියෙනවා ඊයේ ඒ කියන්නේ යවනවා ගිහිල්ල ඒ කියන්නේ යම් කිසි ප්‍රමාණ ඒ කියන්නේ යම් කිසි තැනකට දාලා ඒගොල්ලන්ට enjoy කරන්න කියන ආපෝ ඒ නිමිත වෙලාවට ඇවිල්ලා collect කරලා ඒගොල්ලන් ආපෝ hotel එකට ගෙනියනවා. ඉතින් එහෙමනේ ඉස්සරහට ඇත්තටම SaaS travel එකකින් ලොකු වැඩ ටිකක් වෙන්න තියෙනවා. ඉතින් ලහිරුවයියත් එක්කම තමයි මේ වැඩ ටික වෙන්න තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද මේ ලහිරුවයිය ඒ කියන්නේ දැන් සමහර මම ඉස්සලා කිව්වා වගේ ලංකාවේ මිනිස්සු ඉන්නවා සල්ලි තියෙනවා. නමුත් ඒගොල්ලන්ට මග පෙන්වන්න කවුරුත් නැහැ. අනික මේ නොදැනුව ගියාම කාලේ මුදලයි දෙකම අපව. කාලේ මුදල දැන් ලහිරුවයිය සිංගප්පූරුව එක මම බැලුවා ඇත්තටම ඒ කියන්නේ ඒ යන මේ පාරිභෝගිකයට ඇත්තටම ඒක වෙන වාසිදායක සංචාරයක් ඇත්තටම. මොකද දකින්න ඒ රට. ඒ රට දකින්නවා තව ඒගොල්ලෝ ගොඩක් එතකොට වියදම අඩුයි. එතන low budget එකකින් වැඩි profit එකක් ගත්තා වගේ තමයි tour එක ඇත්තටම. ඉතින් ඒක ඉස්සරහට ලොකු වැඩි ටිකක් වෙන්න තියෙනවා ලහිරුවත් එක්කම තමයි වැඩ ටික වෙන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ සේරම ලහිරුවගේ YouTube channel එක අපි දැනුවත් කරන්න ඕගොල්ලන්ට. ඉතින් ඉදිරියට සංචාර කීපයක් වෙන්න තියෙනවා. ඉතින් මේ අපේ ලංකාවේ මිනිසුන් බලන් ඉන්න හොඳ රටවල් ටිකකට අපි ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. රයිට්. ඔව් ඒක මේ මොනවාද අපි ඉදිරියටම දෙන්නම්. ඒක මේ මංගිය සාකච්ඡා මට්ටමේ තියෙන කියන්නේ අපි ආසයි. ඒ කියන්නේ මගේ අර Singapore concept එක වගේ හිතමුකෝ Dubai කියලා. අපි SaaS travel එකෙන් ඔයාලට dates දීලා අපි ඔක්කොම ටික මෙතන visa ticketing ඔක්කොම කරලා දෙනවා. මම ඔයාලත් එක්ක යනවා Dubai. Thailand කියමුකෝ අපි ඒ කරනවා. අන්න ඒ වගේ පොඩි අර මේ friendly concept එකක් ඉදිරියට ගොඩනගන්න ආසයි. ඉතින් මේ මොනවාද අපි චුට්ටක් කතා කරපුවම SaaS travel එකේකට agree වුණා අපි මෙහෙම කරමු අපි මිනිස්සුන්ට දෙයක් කරමු මෙහෙම කියන්නේ නෙන්නේ කියන්නේ සංචාරයක් ගිහිල්ලා ඒක විඳිනවා වෙන්නේ. එතකොට මට පුළුවන් ෆොටෝස් ටිකක් ගහලා දෙන්න, වීඩියෝස් ටිකක් ගහලා දෙන්න, අපේ channel එකේ වීඩියෝස් ටිකක් දාලා දෙන්න. ඒ වගේ මේ මොනවාද සංචාරය ගැන කියන්නේ පිටරට සංචාරය මේ ඕගනයිස් කරනවා අපි ඉදිරියට. ඉදිරියට ඒක බලාපොරොත්තු වෙන කියලා අපි කියනවා. කියනවා. රයිට්. ඉතින් ඔයාලට පැහැදිලි ඇති ඔන්න SaaS travel එකෙන් ඔයාලට ටිකටින් පැත්ත visa පැත්ත. ඉතින් මම numbers දාන්නම්. එතකොට Facebook page එක මේ දාන්නම්. ආ Facebook page එකයි TikTok එකයි මා Facebook page එක TikTok SaaS travel. SaaS travel TikTok. එතකොට Facebook page එක ඒ වගේම WhatsApp numbers මම දාන්නම්. පොඩි call එකක් දීලා මේ ඕන ගොඩාක් ආයිටි දෙන ටිකට් ඕන වෙනවනේ රට යන්නේ නැහැ ඕන තරම් ඉන්නවනේ මේ පැත්තේම. ඒ කියන්නේ අපිට මේ අර ලංකාව වටේම නෙමෙයි මේ පැත්තේ ගොඩක් අය ඉන්නවනේ. එතකොට හැබැයි මේ ඈත කෙනෙක් හිතන්නේ නුවරඑළිය කෙනෙක් වුණත් කෝල් එකක් දීලා බලන්න. මේ අපි මේ කියන්නේ මොකද්ද? රයිට් ලහිරු වෙනුවෙන් SaaS travel එකෙන් යම් කිසි මොනවාද ඩිස්කවුන්ට් එකක් දෙයිද? කතා කරලා බලන්න. එතකොට ඔන්න සදීප කරන්න පුළුවන් උපරිම දේ කරයි. හරි ඉතින් අපි තරුණ යුවලට සුබ පතනවා. මේ සදීපක ඉතින් මල්ලිත් ඇවිල්ලා ඉන්නවා ඉස්කෝලේ නිමාඩුවට. කොහෙද ඉස්කෝලේ යන්නේ? ඉලිප්පදෙනිය. මොනවාද මේ කරන්න කියලා බලලා හැමදේම ඉගෙන ගන්න ඕන. ඒක තමයි වටින්නේ. ඒ කියන්නේ මොනවාද මේ ජොබ් එකම කරන්න මේ ආයතනෙම කරන්න ඕන කියනවා නෙමෙයි. නමුත් ඒක ඉගෙන ගන්න එක හරි වටිනවා. ඔව් ඒකයි. ටිකට් එකක් බලලා කරලා ඒක දෙකද. ඉතින් අපි ඔයාලා දෙන්නටම සුබ පතනවා. දෙන්නම එකතු වෙලා. ඒතර දෙන්නම උදේට ඔෆිස් එනවා එහෙම. ආ රයිට්. ඉතින් මේ උදේට කැමරියක් හදාගෙන ඉවිල්ලා කනවා. ආ කැමරියක් හදාගෙන ඉනවනේ. හොඳයි. ඩබල්ට කනවා. ඒතර 6:00 7 ඉතර නම් දෙන්නම ඉන්නවා. ඔව් සමහර දවස්වල මෙහෙම හිතන්නකෝ බිසි ක්‍රවුඩ් එකක් ඉන්නවා කියලා. දැන් අද පොඩ්ඩක් ඇත්තටම බිසි. ඔව් අද සැටර්ඩේ දවසක් ඔව් මං එද්දිත් මේ කෙනෙක් ගියා මං එක්ක. ඔව් ඉතින් ඒක නිසායි ඒ ක්‍රවුඩ් එක දිහා බැලලා ඇත්තටම මේ ටිකක් ඒතකොට 6:00 තමයි අපි ක්ලෝසින් ටයිම්. ඒ නමුත් සමහර වෙලාවට 8 වගේ වෙනකම් සමහර දවස්වල කියන්නේ ඔෆිස් එකේ අරපු දවස්වල බොරු කියන්න ඕනේ. ඒ කියන්නේ ටිකට් එකක් අත් ඒ කියන්නේ සතිය දෙකක් යනකම් දැම්මද බොරු කියන්න ඉන්නවා නේ. ඔව් රෑ 10:00 වෙනකම් වගේ ඊට පෙර ඉන්නවා ඉතින් ආසාවටත් එක්ක. ඔව් ඉන්නවා ඉතින්.
හොඳයි හොඳයි රයිට් ඔන්න ඉතින් ලස්සන තැනක් හරි ක්වොලිටි එකට මේ ඉන්ටීරියර් ඩිසයින් එකම හරි ලස්සනට කවුද ප්ලෑන් කරේ ඉන්ටීරියර් ඩිසයින් ලස්සනයි තාත්තේ අම්මයි තාම එහෙමද ලස්සනයි ලස්සනයි ඇත්තටම ඒ කියන්නේ අර වටේ පිටේ බලද්දී අර ඔළුවට ගොඩාක්ම අර මේ නිකන් අර ඒකට කියන්නේ අර කලබල ගතියක් නැහැ ඒ කියන්නේ මේ වයිට් කලර් එක හින්දා වෙන්නේ නැති මේ ලස්සනයි මම හරි ආසයි මේ මේ කන්සෙප්ට් එකට හොඳයි ඉතින් ඔන්න තාත්තයි අම්මයි පෙන්නපු මග පෙන්වීමෙන් ඉතින් සදීපද ගමනක් යන්න අඩිය තියලා තියෙනවා ඉතින් ඒ වගේම බිරිඳත් එයාට උදව් වෙන එක ලොකු ශක්තියක් වෙන්නේ ඒක මම කියන්න දෙයක් නැහැ ඒක අනිවාර්යයෙන්ම පේනවා දැනෙනවා ඉතින් ඔන්න ආදරණීය මල්ලි කෙනෙකුත් ඉන්නවා මේ රයිට් ඉතින් ඔන්න මම මගේ ආදරණීයන්ට හඳුන්වලා දුන්නේ සාස් ට්‍රැවල් කොච්චි කඩේ මල්ලි මං තියෙන දන පෙන්නලා එන්න කියලා ගිහිල්ලා මේ බිල්ඩින් එක පෙන්නලා එන්න කිව්වා විතරයි රයිට් හරි අපි බලමු මේ තියෙන්නේ කොතනද කියලා මේක තියෙන්නේ හරියටම කොච්චි කඩේ මීග මීදන් එද්දී කොච්චි කඩේ පහුවෙද්දී මෙන්න මේ පාලම තියෙනවා LB finance එක මේවා තියෙනවා මේ පාලම තියෙනවා එතනම ලේසි වහ ගන්න දැන් වෙන්නප්පුව පැත්තේ නම් එද්දී කොච්චි කඩේ ටවුන් එකට කලින් මෙන්න මේ වගේ මේ යකඩ වැටක් තියෙන පාලමක් තියෙනවා මේ LB finance එක පේද්දි මෙතනම එතනම SaaS travel එන්න එතනින් ඇතුළු වුණා නම් මෙන්න මේ ආයතනය තියෙනවා ඉතින් මගේ ආදරණීයන්ට හඳුන්වලා දුන්නේ අපේ ආදරණීය හිතවතෙක්ගේ තැනක් ඔන්න ඔයාලට ටිකට් සම්බන්ධව වීසා සම්බන්ධව ඒ වගේම ඉදිරියට ට්‍රැවල් මේ පිටරටකට සංචාරයකට යන්න මෙන්න තැන ඇවිල්ලා බලන්න මම නම්බර්ස් දාන්න ඉතින් පොඩි අපි හෙල්ප් එකක් දෙමු තරුණියලට එහෙනම් හැමෝටම ජය වේවා ට්‍රැවල් විත් අපි තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු